अतिथि कारक ලයිනන් සෝමසිරිට සහ LPD දමයන්තිට දාව 2002 අගෝස්තු 10 වන දින උපත ලැබූ දනුක සපමල් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මතුමෙයයි රජේ රැකියාවක් නොකන පියා පෙදරේරු කර්මාන්තයේ නිරත වූ අයකි දරුවන් උස් මහත් වෙද්දී පවුලේ ජීවන බර ඉහළ යාමත් සමග කඩා වැටුණු ආර්ථිකය හමුවේ දනුකගේ මව මීට මාස 5කට පමණ පෙර කුවෙත් රාජ්‍ය බලා පිටත් වන්නේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට වූ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි වයස අවුරුදු 23ක් පමණ වූ වැඩිමහල් පුතා විවාහ වී පදිංචිව ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ දනුක තම බාල සහෝදරයා සහ පියා ඉඟිනිමිටිය ගමේ ජීවත් වූහ. පාසල් අධ්‍යාපනයේ හමාර කළ දනුක රැකියාවක් ලෙස තෝරාගෙන තිබුණේ පුද්ගලික පොත් හා ප්‍රශ්නෝත්තර පත්‍රිකා ආයතනයක බෙදා හැරීමේ නිලධාරියෙකු ලෙසයි. වසර 3ක පමණ කාලයක් රැකියාව කරමින් දනුක විශ්වාසවන්තව තම සේවා ස්ථානයට මුදල් උපයා දී තිබෙනවා. එසේ තිබියදී රටේ පවතින වාතාවරණය සමග දනුකට ලබා දුන් පොත්වල මුදල් එකතු කර ගැනීමට පමා වී තිබුණේ පාසල් වරින් වර වසා දැමීමේ හේතු කොටගෙනයි රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් තම සේවා ස්ථානයට ලබා දීමට දනුකට යම් කාලයක් ලබා දෙන ලෙස කීවද ව්‍යාපාරයේ හිමිකරු කර තිබෙන්නේ දනුකව බැංකුවකට කැඳවාගෙන ගොස් චෙක් පොතක් විවෘත කර දීමයි පසුව ඔහු දනුකගේ අත්සන් සහිත හිස් චෙක් කොළ තුනක් ඉල්ලාගෙන තිබෙනවා දින කිහිපයකට පසු දනුක සේවය කළ ස්ථානයේ හිමිකරු ලක්ෂ 8ක ණය වෙනුවට ලක්ෂ 80ක් ලෙස චෙක් පොතේ සටහන් කර දනුකව හිරේ යවන බවට බලපෑම් කර දනුකගේ ජීවිතය ඔහු විසින්ම විනාශ කර ගන්නා තත්වයකට පත් කර ඇති බව පවසනවා එම ප්‍රීඩණය දරා ගන්නට බැරුව පියාට කොලයක සටහනක් තබූ දනුක ගල්ගමුවේදී දුම්රියකට ගෙන තබා ජීවිතෙන් සමුගන්නවා දනුකගේ අවසන් කටයුතු සඳහා විදේශගතව සිටි මව ලංකාවට ගෙන්වීමට පියාට අයිති කුඹුරත් උකස් කර ඉතිරි මුදල් සොයා ගන්නට ප්‍රදේශයේ අයකින් සහ ඥාතීන්ගේ සහාය ඇතිව රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් වැය කර තිබුණා දනුකගේ මරණය පිළිබඳ සත්‍ය වසන් කරමින් ව්‍යාපාරිකයා අසත්‍ය ප්‍රකාශ කරමින් දනුක ජීවිතය නැති කරගත්තේ ප්‍රේම සම්බන්ධයක් නිසා බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබුණත් එය අසත්‍යයක් බවට මේවන විට රටම දන්නා කාරණයක් බවට පත් වී තිබෙනවා දැන් මීට මම ඇත්තටම මම ඇවිල්ලා එයාගේ අයියා ලොකු මාමයි පුතා मीट दिन सती देकर इतर खाली तम आप सिद्धि दिन गे इतक मैं मस गाना ओके हिते त्यागन हिटिया हिते त्यागन इंदला काटवा क्यूएन है मैं ये मे दिन सती देकर इतर खाली मैं गिदर इन निर्णय हरियर खान निर्णय हेम हितला मैं ये इरीदा ये इरीदा पे बाप के गे दुए गे कोटाल में हुए का तिब्बा एक मैं होया दी मैं हितिए ना गिदर आप होया के ना आवा दिला सेनसुरा दा सेनसुरा दा हावस सिद्धि होयला बला दी ममाई पे बाप पला टिकाई हट लोकनंद रट इन आप नंद पुता लोकनंद रट हितिए लोकनंद कोल दाल की हुआ पुते माली बला गरी कियला तब से आप सिद्धि हाल हाल बला दी ये सिद्धि उन्हें ගයංග අය ලක්ෂ 6ක් ග 12 ගණන් තියනවා ගෙවන්න කියලා කිව්වා ඊට පස්සේ අපි ඇව්වා ඒ සල් දැන් මෙයා පොත් කට්ලන් වික්ක ඊට කලින් මෙයා ගාව අවුරුදු 3 4ක් විතර මෙයා වැඩ කරා මේ බුද්ධික කියන එක්කෙනා ගාව ඒ වැඩ කරලා තමා බුද්ධික සර්ම තමා මෙයාට ඒ
අනුරාධපුරේ ලයින් එක මෙයාට හදලා දුන්නේ උඹ යමන් කියලා. ඊට පස්සේ පිට කට්ටියගේ වාහන වලින් මෙයා ගිහිල්ලා හයර එකට 20,000 25,000 එම යන හින්දා බුද්ධික සර්ම කියලා තියෙනවා උඹ වාහනයක් ගනින් කියලා. ඊට පස්සේ මටම කතා කරලා කිව්වා ගයන් ගන්නේ මට ඩීමු බට්ටෙක් ඔයලා ඔයන්න ඕනේ දැන් මේ අද හෙටම ගන්න කියලා කිව්වා. මමත් වාහන බැලුවා නෑ. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මට ආරංචි වුණා වීල් එක බැලුවා කියලා. ඊට පස්සේ වීල් එක අරන් තියෙන 1,400,000ක් දීලා ඒත් බුද්ධික සර්ම තමයි කියලා තියෙන්නේ. හරි උඹ ඔය පොත් වලින් එන සල්ලි වලින් උඹ ගනින් කියලා වීල් එක. පස්සේ පොඩ පොඩ අඩු කරගන්න. ඉතින් මෙයා වීල් එකත් අරගෙන ඒ 1,400,000යි අර වාහන වලින් ගිය හයර් වල ගාණත් එක්ක බලද්දී 1,600,000 ගාණක් එීම වෙලා තියෙනවා. මෙයාට ස්කෝල වලින් ගාණක් එන්න තියෙනවා. ඊට පස්සේ 5,70,000ක් විතර මෙයාට එන්න තියෙනවා. මේ මාසයක් විතර ඉස්කෝලේ නිවාඩුනේ. නිවාඩුින්ද මෙයාට එකතු කරගන්න විදියක් නැහැ. මෙයාට ඒත් බලපෑම් කරලා තියෙනවා. සල්ලි හොයන්න කියලා. සල්ලි ටික දෙන්න කියලා. සල්ලි ටික හොයලා දෙන්න කියලා බලපෑම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඔය සිද්ධිය ඇත්තටම දන්නේ නැහැ. මම අපි ගෙදර කට්ටිය, පවුලේ කට්ටිය අපේ බාප්පලේම දැනගත්තේ මේ සෙනසුරාදා හවස. සෙනසුරාදා හවස අපි ගෙදර ගෙනල්ලා මෙයාගේ සිද්ධිය අහද්දි මෙයා කිව්වා මෙයාට කට්ටිය කේලම් කියලා මෙයාගේ මේ මෙව්ව එක අරගෙන මනස අවුල් කරලා බුද්ධි සර්ට කේලම් කියලා මේ බුද්ධි සර්වත් අවුස්සලා මෙයාගේ මනස මෙයාගේ සම්පූර්ණ ලයින් එකත් කඩලා වෙන එක්කෙනෙක්ටත් දීලා අර සල්ලි ටිකට මෙයා හිර කරලා තියෙනවා. ඊට පස්සේ ඔය චෙක් කතාව 180 චෙක් කතාව මෙයා කිව්වේ ඉරිදා නෙමේ මට මම ඇත්තට මං වැඩට යනවා සවුඳ හවස මම වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා මම නාගෙන කඩේ ගාවට ගියා බුලත් කුවක් ගන්න කියලා. කඩේ ගාවට යනකොට මෙයා කඩේ ගාව හිටියා. කඩේ ගාවදී මං ඒව සපු මේ කියලා කතා කරා. ඊට පස්සේ මගෙන් ඇහුවා ගයන් ඇයි සල්ලි නැද්ද ලඟ කියලා. මං කිව්වා ඇයි කියලා. ඊට පස්සේ එනම් මගේ රුපියල් 100ක් අරගෙන මම කඩේ ගාවට එක්කන් ගිහිල්ලා අපේ ප්‍රජාශාලාවත් තියෙන එතන කොන්ක්‍රීට් එක ගාවට වෙලා මම මෙයාට තේරුම් කරලා දුන්නා. එදත් මට කිව්වේ ගයන් ඇයි මට සල්ලි තියෙනවා සල්ලි හොයාගන්න මේ යන්න විදියක් නැතුව ඉන්නේ මේ ස්කෝලල් පටන් ගත්තේ අද ඊයේනේ අදිනේ පටන් ගත්තේ තව සතියකින් විතර මට හොයාගන්න පුළුවන් ඒ සල්ලි ටික එකතු කරගන්න පුළුවන් කියලා කිව්වා මං අතින් ඒ කියලා මං කිව්වා සපු ඔව්වා හිතන්න එපා ඊට පස්සේ මට කිව්වා ගයන් ඇයි මට ඔය රස්සාව කරන්න බෑ ඔයා වැඩට යන තැනින් මට රස්සාව හොයලා දෙන්න කියලා කිව්වා මං කිව්වා හරි එහෙනම් අද 27 වෙනදානේ ඒ තමයි වැඩට ගිහිල්ලා අහලා පළවෙනිදා ඉඳන් වැට යන්න උඹට පුළුවන් මම මෙව්වා කරගෙන එන්නම් කියලා ඌගේ හිතත් හදලා මම ගියේ. ගිහිල්ලා එදා උදේ 11ට විතර තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට දරා ගන්නම් බැරි පීඩනයක් වෙලා තියෙනවා. 180 චෙක් එක ඕක දැනගත්තේ අපිත් මේ ලියුමෙන් පස්සේ ඒක හොයලා බලද්දී 108 ගානකට තමයි මේ 180 දාලා තියෙන්නේ මෙයාට. 108 ගානකට 180ක් කියලා. ඒ කියන්නේ ෆෝන් එකෙන් තමයි තර්ජනය කරලා තියෙන්නේ මෙයාට. තර්ජනය කරලා ඇත්තම පොඩි මනසන්නේ තියෙන මට දැන් අවුරුදු 32යි පොඩි අවුරුදු 20ක් කියන්නේ ඇත්තම පොඩි මනසන්නේ මෙයාට තේරෙන්නේ නැහැ දරා ගන්න අමාරු නะ ලොකු නෙන්ද රට ඉන්නේ සෝ මේ මාමා මේසන් වැඩ කරන්නේ ඒතකොට මල්ලි විතරක් ගෙදර ඉන්නේ අයියා නැහැ අයියා බැඳලා ගල් ගුමී ඉන්නේ ඒතකොට මෙයාට ඇත්තටම දරා ගන්න බැරි වුණා මෙයා පීඩනේ හිටියා කාටවත් කියා ගන්න බැරි වුණා බැරිම තැන තමයි එදා සල්ලි එකතු කරන්න යනවා කියලා තමයි ගිහිල්ලා තියෙන්නේ ගිහිල්ලා තමයි අන්තිමට රුපියල් 80යි පර්ස් එකේ තිබ්බටින් බිල්ල තියලා අන්තිමට සල්ලි ටික තියනා එහෙම 20,14ක් විතරයි පර්ස් එකේ තිබිලා තියෙන්නේ ඔය කියන පුද්ගලයා අන්තිමතරේ අර කෝල් අරන් තියෙනවා කෝල් අරන් තියෙනවා එදා උදෙත් කෝල් අරන් තියෙනවා නිතරම කෝල් ගන්නවලු 8:20ට විතර කෝල් අරන් තියෙනවා ඒ කරලා මේ යාළුවෙක් ඉන්න අයගේ සජන් කියලා එයා කෝල් එකක් ගන්නකොට අහලා තියෙනවා සපු කොයිද ඉන්නේ කියලා ඒ 9 ගානකට විතර ඊට පස්සේ කියලා තියෙනවා මම මේ අනුරාධපුර යන්න යන්නේ සල්ලි එකතු කරන්න කියලා ඒ කියලත් මේ එවෙලෙත් කතා කරලා තියෙන්නේ හොඳින් කතා කරලා තිනවා. ඉතින් අර පීඩනෙන් තමයි මෙයා ඉඳලා තියෙන්නේ. මත්තරම බොහොම සංවේදී කතාවක්. අපි හිතනවා බැරි වෙලාවකත් මේ තරුණයා මේ කෝච්චියට බෙල්ල තියන්නේ නැතුව ඔබලා ගාව ඇවිල්ලා කිව්වනම් උදව්වක් කරන්න කියලා මේ සිද්ධිය කියලා මොකද කරන්නේ? ඇත්තම අපි හිතියා දැන් අපේ ලොකු නැන්ද රටේ ඉන්නේ දැන් මේ වෙලාවේ එයාට එන්න විදියක් නැතුව 110ක් අපි එක වරුවෙන් අපි දැන් 110 අපි එහෙම කරා නම් ඇත්තටම මෙයාට හිටියේ ලොකු නැන්ද කිව්වා ඒ රට ඉදදිම කෝල් එකක් දාලා කිව්වා පුතේ මං ওই සල්ලි දෙන්නම් කියලා මටත් කිව්වා මල්ලි බලාගනි මං ওই සල්ලි ගෙවන්නම් කියලා කිව්වා ඇත්තටම ওই සිද්ධි අපිට ඔය බවක් අපිට කිව්වා නම් මේ වගේ විජහට හොයලා අපිට දෙන්න තිබ්බනේ දැන් 110ක් ඊයේ පැය දෙකෙන් තුනේ අපි 110 හොයලා තමයි අපි දුන්නේ ලොකු නැන්දව ගෙන්න ගත්තේ ලංකාවට ඒ වගේ ඕක කරගන්න තිබ්බ ඇත්තටම කිව්වේ නැහැ මෙයාට බලපෑම වැඩි වුණා.
ඇත්තටම මේ තරුණයා කෝච්චියට බෙල්ල තිබ්බේ තරහා ගන්න බැරි පීඩනයක් නිසා. නමුත් මිය ගියාට පස්සේ ඒ ගැන කතා කරන්න කවුරුත් නැහැ. හැමගෙනාම වෙනත් මොනාහරි දෙයක් ඒ පිටින් දාලා මේ සත්‍ය වසන් කරන්න හදනවා. අපි බලධාරීන් ඉල්ලා සිටිනවා මේ මොහු මිය යන්න පෙර මේ ලියුමක් දීලා තිනවා. ඒ ලියුම පිළිබඳ පරීක්ෂණයක් කරලා වහාම මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මොකද අහිංසක දුප්පත් පවුලක උපත ලැබූ මේ තරුණයා, ඒ කියන්නේ තාමත් පොඩි වයසේ ඉන්නේ, ඔහුට පීඩනයක් ඇති කරපුවාම ඔහු බොහෝ දේ කල්පනා කරනවා. අපිට මේ තරමට අපි වැඩිහිටි වෙලා සමහරවිට අපිට දරා ගන්න බැරි දේවල් මේ පුංචි කාලේ අපිට නැත්තනම් අපිට දරුවේ මේ දරුවෙකුට දරා ගන්න බෑ. ඒ නිසා මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපිට බලධාරීන්ට කියන්න තියෙන්නේ. මේ වගේ දෙයක් බිම් මතුවට අපේ මගේ මල්ලිට වුණා වගේ තවත් මෙයා ගාව සේවය කරන කට්ටිය මේ වෙනකන් දැන් අවුරුදු ගාණක් වෙන ඔය මේ ව්‍යාපාරේ පටන් කරගෙන මේ වෙනකන් ඒ වැඩ කර එතන රැකියාව කරන කිසිම කෙනෙක්ට එකම ETF එකක් කියන්නේ කිසිම මෙව් එකක් මෙයා මෙව්ව කරන්නේ නැහැ. තමන්ගේ බලාත්කාර පොය දවසට වැඩ කරනවා මිනිස්සුන්ගේ බලාත්කාරයෙන් මෙව්ව ගන්න. පාන්දර දෙක මගේ මල්ලි අවුරුදු හතරක් මෙයා ගාව වැඩ කරා. පාන්දර හතරයි දවසට නිදාගන්නේ පැයයි එක්ක පැය භාගය. ඒ නැගිටලා ආපහු අනිත් අතට යනවා. ලොකු නැන්ද මට කියනවා පුතේ සපු කෙට්ටු ඇත්තටම හිටියේ වෙන හොඳ ලස්සනට හිටියා. මෙයා කන්නේවත් නැහැ නිදි මරනවා මේ වැඩේ. පැය භාගය දවසට නිදාගන්නේ. ලොකු නැන්ද මට කිව්වා පුතේ බලන්නකො මේ සපුගේ ඇඟත් එක්ක කෙට්ටු වෙලා මේක නිදි මරනවා. මෙහෙමයි ඔය රස්සාවක් නැද්ද කියලා මටත් ඒ දවස්වල නිතරම කිව්වා රස්සාවක් කොහෙලා දෙන්න කියලා. ඉතින් මමත් ඒ වෙලාවේ බැලුවා. ඉතින් මන්නම් කියන්නේ ඇත්තටම මේ වෙලාවේ දැන් මල්ලි කෝච්චර බෙල්ල තිබ්බ වෙලාවේ සීටි එතන තිබ්බ කැමරා වලට අහු වෙලා තියෙනවා. ගෑනු කෙනෙක් මෙයාව මේ පස්සෙන් දුවලා තියෙනවා කියලා. ඒ කැමරා වලින් අහු වෙච්ච එක තමයි දැන් ওই මාධ්‍යයට දාලා තියෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක් ඉඳ මල්ලි බෙල්ල මේ කෝච්චර මෙව්වා උනේ කියලා. ඇත්තටම එහෙම නෙමෙයි උනේ. ගමේ කෙනෙක් තමයි අක්කගේ ගමේ අක්කා කෙනෙක් තමයි ගිහිල්ලා තින්නේ යාව ඇදලා ගන්න. ඒක තමයි මේගොල්ලෝ දාලා තියෙන ප්‍රේම සම්බන්ධතාවයක් කියලා. ඇත්තට මේක නෙමෙයි උනේ. මෙයාට තිබ්බ බලපෑමින් තමයි මෙයා මේ මෙව්වා උනේ. ඇත්තටම මං කියන්නේ ඒ තරුණ ජීවිතයක් නැතුණා කියන්නේ මින් මතුවට ඒ වගේ තරුණ ජීවිතයක් නැති කරන්නේ නැතුව අපිට නීතියෙන් ඇත්තම සබහා ධර්මෙන් නඩුවම් දෙන්න ඕනේ. නීතියෙන් අපිට සාධාරණයක් ඇත්තම බලධාරීන් ඉන්නවනම් මේ ගැන බලලා අපිට නීතියෙන් සාධාරණයක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි මේ ඉන්නේ ගල්ගමුවේදී දුම්රියට බෙල්ල තියලා ජීවිතේ විනාශ කරගත්ත තරුණයෙක් ඉන්නවසට. මට කියන්න ප්‍රදේශයේ වාසියෙක් විදියට ඥාතියෙක් විදියට උපතුමාට මොකද්ද කියන්න පුළුවන් මේ සිද්ධිය ගැන? මට කියන්න දෙන්නේ මේකේ මගේ පුතාට ඉස්සරින් දවසේ මෙයා කියලා දෙනවා. මෙහෙම තමයි බුද්ධික මහත්තයා තමයි මේ මට තර්ජනය කරන කියන. උදේටත් යන්නා හවසටත් යන්නා ඊට පස්සේ ආය කියලා දෙනවා. හිස් චෙක් තුනකට අස්සම් කරගෙන ලස්ස 80ක් දාලා ඇරලා ඔබකින් ගන්නවා මං කියලා. ඒක ලක්ෂ කීයකටද ලක්ෂ 80ක් දාන්නේ? ලස්ස 8කට. ලක්ෂ 8කට. ඔව්. 8යි ඊට පස්සේ ආය පොලිය හැදලා ලක්ෂ 2ක් තියෙනවලු. ඊට පස්සේ ලස්ස 10ක් කිව්වා. ඊට පස්සේ ආය දෙක එකතු කරලා තියෙනවා නේ. ඊට පස්සේ ලස්ස 12ක් කියලා දැන් ලක්ෂ 12කට තමයි ඔය අස්සම් කරගෙන තියෙන්නේ චෙක් තුන. ඊට පස්සේ උදේ 6:00 බස් එකට යද්දි මට හම්බුණා බස් එක ළඟින්. මම පුතා දාන්න ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ පුතාට කිව්වා කොහෙද යන්නේ කියලා කතා කරද්දි මචං මම යනවා අනුරාධපුරේ සල්ලි වැඩක් තියෙනවා ගේන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ සල්ලි එකතු කරන මං එනවා කියලා. ඊට පස්සේ ගල්ගොමුට ගිහිල්ලා තියෙනවා අපේ ගමේ එක්කෙනෙකුට හම්බෙලා තියෙනවා 8:00 විතර උදේ. ඊට 8:00 විතර හම්බෙච්චයන් කියලා තියෙනවා. මාමා කොහෙද ගියේ කියලා අහලා තියෙනවා. ඊට පස්සේ කිව්වලු මං ස්පිරිතාලයට ගියා. පුතා කොහෙද යන්නේ කිව්වා. මං අනුරාධපුරයට යනවා කිව්වලු. ඊට පස්සේ මේ ඒ කියලා තමයි කොහම හරි එතන මට කෝල් එක අරන් තියෙනවා එමු. අරගෙන ගත්තාන් පස්සේ තමයි ඔය ලියුම ලියලා සෙනික ඔය තීන්දුව අරන් තියෙන්නේ. දැන් ගමේ ජීවත් වෙන පුද්ගලයෙක් විදියට මේ අපි පුතා අත්තරම ගියා මේ කොච්චර බෙල්ල තිබ්බි ගම් කිසි ඉවස ගන්න බැරි ලොකු පීඩනයක්. දැන් මේ මිය ගියාට පස්සේ බොහෝ දෙනා මේ විවිධ දේවල් කියනවා. ඔබතුමාට ඒ සම්බන්ධ මොකද? ඒ සම්බන්ධ කියන්නේ ඇත්ත කතාව තියෙන්නේ වෙන කිසිම හේතුවක් නෙමෙයි අරගේ චර්දනයේ හින්දා තමයි මේ වෙලා තියෙන්නේ. උදේට ආර්ධන කරන අවසරත් ආර්ධන කරන නිතරම කෝල් අරන් තියෙනවා. ඒ හේතුවම තමයි මෙයාට පීඩනේ දරා ගන්න බැරි කියන්නේ. අය දැන් වයස 21යි. මගේ පුතාගේ වයස එක පන්තියේ හිටියේ. ඊට පස්සේ ඉතින් එයා හිතුවා කෙලිම ලස්ස 80යි මාස 6කට යවනා කියනවා. එතකොට
කියලා තියෙනවා මේ පළවෙනි දායදින් 6000 ලස් 6ක් දාන්න තියෙනවා ලස් 6ක් දාන්නත් මේ ළඟ තියෙන සත පහක් නැහැ ඔක්කොම රිසිට් වල තමයි බිල් පත් දීලා තමයි දීලා තියෙන්නේ ඉතින් සල්ලි එකතු කරගන්න බැරුණා ආරයාගේ චර්දනේ තිබ්බා මෙයාට ඉතින් ගෙදර ඇවිල්ලා වැඩක් නැහැ දෙන්න විදියක් නැහැ තාත්තලාට දෙන්න විදියකුත් නැහෙනේ ඊට පස්සේ තමයි ඉතින් ඔය වැඩේ තීන්දුව කරලා ලියුම ලියලා සම්පූර්ණ බුද්ධික මහත්ය වගේ කියන්න ඕනේ කියලා ලියුම ලියලා තියෙන්නේ අයිය අපිට කියන්නකෝ දැන් මේ 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 මියගිය තරුණයා ප්‍රේම සම්බන්ධයක් තිබුණා කාන්තාවක් පස්සෙන් එළවන් ආව ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණ නෑ ඒ අවස්ථාවේදී අර අර බෙල්ල තියන්න යනකොට එතන ළඟම හිටපු බස් ස්ටෑන්ඩ් එක හිටියේ ළඟ හිටපු එකන ගියා එයා බේරා ගන්න කියලා ඒ අවස්ථාව අර බෙල්ල මෙහෙම ගියා ඊට පස්සේ එයා බය වෙලා අපා දිව්වා ඒක ප්‍රේම සම්බන්ධතාවයක් කියලා බෝපුර කියන මේ ගුරුවරයා මේ පේ දුක්කක දාලා තියෙනවා හා මේ මේ හිටපු කාන්තාව දකින්න ඇති නේ කොච්චියක් එනකොට මේ බෙල්ල තියන්න යනවා බෙල්ල තියන්න යනවා එයා දැකලා තියෙනවා බත් ඉස්ටෑන්ඩ් එකේ තැනක ගොඩක් ඉඳන් ඉන්නවා අ දැකලා තියෙනවා එයා කලබල වුණා යවත්තාවේ මේ ඉතින් ඒ අවස්ථාවේ මේ මේ බෝබුරු කියන ගුරුවරයා දාලා තියෙන්නේ මෙයා මේ ප්‍රේම සම්බන්ධතාවක් කියලා මේ අල්ලා ගන්න ගියා කියලා එහෙම දෙයක් නෙමෙයි එතන උනේ එතන අර කලබලයක් වුණා ගෑනු කෙනෙක්නේ මනස පොඩ්ඩක් මෙව්වකනේ ඒ හින්දා එයා මේ අර දැකපු එකෙන් කලබල වුණා කලබල දුවන්න ගත්තා ඒක තමයි වීඩියෝ කෝල එයා දාලා තියෙන්නේ මේ එයාගේ මේ මේ ප්‍රේම සම්බන්ධතාවයක් කියලා ඔව් ඒකම උනේ ඒක නෙමෙයි එයාට මානසික මේ පීඩනයක් ඇති කරා මේ ගුරුවරයෙක් උඩ කරන මා බෝපුර කියන ගුරුවරයා ඔය ඒකෙන් තමයි එයා බෙල්ල තියාගත්තේ මේ මේක දිගට ගත්තා මම ගත්තේ